गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मसवनकालो अयं बदन्ता धम्मसवनकालो अयं बदन्ता धम्मसवनकालो अयं बदन्ता। नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। हेम दिनाट में तेरुवन सरण प्रार्थना करमी आदो में हेम दिन एक में ओबी जीवित ईताम वेदगत ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණීට සූදානම් වෙන්නේ. කැනඩාවේ කැල්ගරි නගරයේ ශ්‍රී ලංකා බෞද්ධ සංගමයේ විසින් පවත්වාගෙන යන ඒහිපස්සිකෝ භාවනා මධ්‍යස්ථානයේ මැදින් පුන් පොහේ නිමිති කරගෙන පවත්වන විශේෂ ධර්ම දේශනාවයි අද මේ සිදු කරන්නේ. ඉතින් පන්සලේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලා නායක स्वामी नहांसे पूजनीय मत्तुमगल चंदानंद हांदुरान वहांसे पूजनीय बुद्धल दम्म दामिक राक्षित तम राक्षित पूजनीय स्वामी वहांसे अतुलु एसेलुम स्वामी नहांसे लाडात मे उतुम धर्मश्रवणीय निवन्न अवबोधे पिनिसम आशीर्वादयक् पारमितावक् वेवा किल मुलिम आशीर्वाद प्रार्थना करनवा। एवगेम पिंगतुने අද දවසේ මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ 2021 මාර්තු මාස 29 වෙනි දිනට යෙදෙන කසුන් දසනායක මහත්මාගේ සහ ඉනෝකා දසනායක මහත්මියගේ 14 වෙනි විවාහ සංවත්සරී වෙනුවෙන් ඒ දෙපළට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය සැලසීවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් මෙම ධර්ම දානමේ කුසලයෙන් ශ්‍රී ලංකා වාසීන් ඇතුළු සියලු දෙනාටම ලෝ වාසී හැම දෙනාටම මේ ලෝකේ පවතින රෝග බිය මේ වසංගත බිය දුරු වෙලා නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් ඒ වගේම දරුවන් දෙදෙනා සහ පවුලේ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාද නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා ඉතාම ඉක්මනින්ම ඉක්මන් භවයකදී උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකෙන් මිදෙන්න මේ ධර්ම දානමය පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියන ආශිර්වාදයත් ධර්මදේශකයන් වහන්සේටත් උතුම් ධර්ම අවබෝධයම ලැබේවා කියන උත්තර ප්‍රාර්ථනාවෙන් තමයි අද මේ ධර්ම දානමය පින්බර දායකත්වය දරන්නේ. පින්තුනි අද ඔබ හැම දෙනා විශේෂයෙන් අන්තර්ජාලය ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් විශේෂයෙන් කැනඩාවේ කැල්ගරි නගරේ ඉහිපස්සිකව බෞද්ධ මධ්‍යස්ථානයේ මුල් කරගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. පින්තුනි අද මේ මැදින් පුන් පොහෝ දවස මුල් කරගෙන අපි මුලින්ම පොයේ දවසේ වැදගත්කම චුට්ටක් කතා කරමු. අද වගේ මේ මැදින් පුන් පොහෝ දවස මේ වගේ පුන් පොහෝ දවසක් මුල් කරගෙන තමයි සාසනික වශයෙන් වැදගත් කාරණා ගොඩාක් තියෙනවා. විශේෂයෙන් අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පළවෙනි වර්ෂයේ අවසානයේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඥාතීන් දකින්න සවැත් නුවර එදා කපිලවස්තුපුරේට රජගහ නුවර ඉඳන් වැඩම කරපු දවස. ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේ වසර 29ක් රාජ කුමාරියක් හැටියට ගිහි ජීවිතය ගත කරලා අවුරුදු 29 දී තමයි මහා අබිනිෂ්ක්‍රමණය කරේ. එදා රාහුල පුතා ඉපදිච්ච දවසේ චන්න එමෙතියා සමක කන්ත කසු පිට නැගලා මේ මහා සැප සම්පත් රම්මි සුරම්මි සුභ මාලිගා උන්වහන්සේට රාජ්‍යත් මේ ඔක්කොම අතහැරියා. විමුක්තියක් පිණිස උන්වහන්සේ සියල්ල අතහැරලා සාමාන්‍යයෙන් තාත්තා කෙනෙක් වශයෙන් තමන්ට දරුවෙක් ලැබිච්ච දවසේ ඔබ හිතන්න ගිහි ජීවිතේ ගත කරන කෙනෙක් අනේ මගේ දරුවා කියලා කොච්චර කාමයන්ට දරු සෙනෙහසින් ගිහි ජීවිතේට බැඳෙනවද?
හැබැයි උන්වහන්සේ දා රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං මේ රාහුලේ කිපදුනා බැඳීම් ගොඩක් ඇති වුණා නේද කියලා උන්වහන්සේට වැටහුණා එදා හැබැයි එදා ඒ හිතට අරගෙන තිබ්බ අදිෂ්ඨානෙ වෙනස් කරේ නැහැ රාහුල පුතා විතරක් නෙමෙයි අසංඛේය ගණන් සත්‍යයන් මේ සතර අපාය වැටි වැටි දුක් විඳින සියලු සත්‍යයන් මම සංසාර දුකින් එතර කරවනවා කියන ඒ අදිෂ්ඨානෙන් සියලු දේවල් අතහැරලා එදා මහා අබිනිෂ්ක්‍රමණය කරා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරා උන්වහන්සේ දා වෙසක් පොන් පොහෝ දවසේ ඇසතු බෝධීන් වහන්සේ සෙවණි නැගිනහිර දිසාවට මුහුණලා රාත්‍රී පළවෙනි යාමේ පොබ්බේ නිවාසානුස්සති ඥානි දෙවෙනි යාමේ චතුප්පාත ඥානි තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා හිමිදිරි උදෑසන අරුණෝදය සමග සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා සත් සතිය ගත කරලා ඉසිපතන මිගදායට වැඩම කරලා ඇසල පුන් පොහෝ දවසේ ප්‍රථම ධර්ම දේශනාව ලෝකෙට දේශනා කරා එදා ඉඳන් උන්වහන්සේ දවසේ පැය දෙකකටත් අඩු කාලයක් සිංහසෙයියාවේ සැතපෙන්නේ දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ගම් නියම් ගම් පුරා වැඩම කරමින් දහම් දෙසනෝ අපේ බුදුරජාණන් වහන්සේට රජගහ නුවරදී බිම්බිසාර රජුරෝ තමයි පළවෙනිම ආරාමේ කරලා පූජා කරේ වේළුවන ආරාම මේ වේළුවන ආරාමේ වැඩ ඉන්නකොට දැන් බුදුහාඳුරු අර ගිහි ජීවිතේ අබිනිෂ්ක්‍රමණය කරේ 29 දී උන්වහන්සේ බුදුනේ අවුරුදු 35 දී දැන් අවුරුදු 6ක 7ක වගේ කාලයක් දැන් ගත වෙලා බුදු විලත් අවුරුද්දක් වගේ ගත වෙලා ඔය අතරේ සුද්ධෝදන රජතුමා නිතර විමසලා බලනවා මගේ බුදු පුතා දැන් කොහෙද වැඩ ඉන්නේ උන්වහන්සේ මොකද කරන්නේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්නවා කියලා දැනගත්තට පස්සේ අමාත්‍යවරයෙක් එක්ක 1000ක පිරිසක් පිටත් කරා බුදුරජාන් වහන්සේව ආරාධනා කළ වඩම්මගෙන ගිය අය බුදුහාඳුරගේ බණ අහලා රහත් වුණා ඒ කොහොම බුදුහාඳුරගේ ශ්‍රාවකද බණ භාවනා කරගෙන ඉන්නවා ගිය කාරණේ ඉෂ්ට වෙන පාටක් නැහැ සුද්ධෝදන රජතුමා තවත් පිරිසක් 1000ක සේනාවක් එක්ක පිටත් කරා ඒ අය ධර්මය අවබෝධ කරා ඔය වගේ කණ්ඩායම් 8ක් ඇරියා හැමෝම ධර්මය අවබෝධ කරගෙන රහත් වෙලා අවසානයේ හජ්ජුරුවන්ට විශ්වාසවන්තම අමාත්‍යවරයා කාලුදායි අමාත්‍යවරයා සියලු කටයුතු බාරව හිටියා කියලා සාමාන්‍ය අගමැති වගේ ඔහුට කතා කරලා කියනවා මගේ හුස්ම මන් දැන් වයසයි මගේ හුස්ම ටික යන්න කලින් මට බුදුහාඳුරම දකින්න ඕනේ ඒ වෙලාවේ ඔහු කියනවා හොඳයි මට එක පොරොන්දුවක් වෙන්න මාව මේ රාජකීය තනතුරු වලින් ඉවත් කරලා මටත් උන්වහන්සේ ළඟ පැවිදි වෙන්න අවසර දෙන්න මං රජුරුවගේ අරමුණ ඉෂ්ට කරන්න 1000ක පිරිසක් එක්ක පිටත් වෙලා ගියා නවවෙනි වතාවට 1000ක සේනාවක් එක්ක ගිය කාලුදායි අමාත්‍යවරයා බුදුරජාන් වහන්සේකින් බණ අහලා රහත් වෙලා අර පිරිසත් එක්කම විහිළුවනේ වැඩ ඉන්නේ නැද්දී දවසක් දැන් කාලුදායි මහරහතන් වහන්සේ නියමිත වෙලාව කාලයේ වෙලාව මේ බලලා මේනම් කපිලවස්තු පුරේට සාක්‍ය ජනපදයට වඩින්න දැන්නම් සුදුසු කාලේ පාර දෙපැත්ත හොඳයි ගස් පල බර වෙලා මල් පිපිලා දැන් හොඳම කාලේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිලා ගාථා ගණනාවකින් මේ මග දෙපස වර්ණා කරමින් බොහොම ලස්සනට ගාථාවලින් බුදුහාමුදුරන්ට ආරාධනා කරා කාලුදායි මහරහතන් වහන්සේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඥාතීන්ට අනුග්‍රහ පිණිස කපිලවස්තු පුරේට වැඩම කරන සේක් අපේ බුදුහාඳුර ආරාධනාව පිළිගත්තා. කාලුදායි මහරහතන් වහන්සේ අහසීම වැඩම කරලා රජුරවන්ට දැනුම් දුන්නා. තථාගතයන් වහන්සේ ආරාධනී පිළිගත්තා. ඔන්න මහා සංඝයා පිරිවරාගෙන අසවල් දවසේ වඩිනෝ 20000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ ඥාතීන් දකින්න ගමට වඩින්න පිටත් වුණා. ඒ ගමනේදී කාලුදායි මහරහතන් වහන්සේගේ පණවිඩේ ලැබිච්ච දවසේම සුද්ධෝදන රජතුමා නීග්‍රෝධ කියන ශාක්‍ය කුමාරයාට අයිතිව තිබ්බ මේ උයන ශාක්‍ය කුමාරවරු එක්ක එකතු වෙලා
ආරාමයක් හැදෙව්වා. සාක්‍ය කෝලිය හැමෝම තමන්ගේ රාජ්‍ය පිලිස යොදවගෙන ඉක්මනින් දහස් ගණන් සංඝයාට වැඩ ඉන්න රමණීය ආරාමයක් ඉදිකරයි. ඒ තමයි නීක්‍රෝධාරා. අපේ බුදුරජාණන් වහන්සේ වඩින ගමනේ ඒ මගතොටදී දානි වෙලාවට අහසින් වැඩම කළ කාලුදායි මහරහතන් වහන්සේ මාලිගාවෙන්ම සුද්ධෝදන රජතුමාගේ ඉල්ලීම. උන්වහන්සේ වඩින තෙක් මම මාලිගාවෙන්ම දානි සකස් කරලා දෙන්නම් ඔබ වහන්සේ අහසින් ගිහිලා පිළිගන්නවා. එදා බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන සාක් ජනපදයට වැඩම කරන්නේ මැදින් පොහෝ දවසක. එදා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිළිගන්න සාක්‍ය කෝලිය කුමාරවරු ඇතුළු විශාල පිරිසක් රාජ මුළු නගරෙම සරසලා බුදුරජාණන් වහන්සේ හැබැයි මේ අය ඔබ දන්නවා සාක්‍ය වංශික බොහොම මාන්න අධිකයි. අපි තමයි උසස්ම කුලේ, අපි තමයි රාජවංශයේ උනත් උසස්ම ශාස්ත්‍රීය අය. ඒ අය අතර ඉහළ වැඩිහිටි සාක්‍ය වංශිකයෝ ඉතින් බුදුහාඳුනට ගරු කරාට වන්දනා කරන්න තරම් ඔළුව නැමුන්නේ. ඒ අය හිතනවා ඉතින් ඔය බුදු වුණා කීවට ඉතින් අපේ පුතෙක් වගේනේ, අපිට වඩා වයසින් බාලයි, ඉතින් අපි වැඩි මහලු, අපි උසස් සාක්‍ය වංශිකයෝ, අපි මොකටද ඔළුව නමන්. අන්න මාන්නේ බුදුහාඳුරට වඩා වයසින් බාල සාක්‍ය වංශිකයෝ ලව බුදුහාඳුරට වන්දනා ගරු සත්කාර කළෝන. බුදුරජාණන් වහන්සේ නීග්‍රෝධාරාමයට වැඩම කරපු දවසේ සාක්‍ය වංශිකයන්ගේ මානෙ දුරු කරන්න අහසට පැන නැගලා බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාර්ය බහලා ඇත. ඒ තමයි යමාමහ පෙළහර. බුදු සිරුරින් ගිනි දැල් විහිදුවමින්, ජල දහරා විහිදුවමින් බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පෑවකේ යමක මහා ප්‍රාතිහාර්ය දැක්කෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙළහර පාල බුද්ධ වංශ දේශනාව කරා චර්යා පිටකේ වෙස්සන්තර ජාතක ආදී දේශනා ගණනාවක් දේශනා කරා. ඒ බුදුහාඳුරු නීක්‍රෝධාරාමයට වැඩම කරපු දවසේ දැන් සාක්‍ය කෝලිය වංශිකයෝ මේ ප්‍රාතිහාර්ය සුද්ධෝදන රජතුමා බිම පෙරලි පෙරලි සාදුකාර දිදී වන්දනා කරා. ඔබ වහන්සේ ඉපදිච්ච දවසේම එදා අසිත තාපසයාට ඔබ වහන්සේව පෙන්නපු දවසේ පුංචි බෝසත් පුතා අසිත තාපසයාගේ සිරිපතුල අර බෝසතාන් වහන්සේගේ පුංචි සිරිපතුල අසිත තාපසයාගේ නළලේ දැවටෙනවා. මේ තාපසයන් වහන්සේ වන්දනා කරා බෝසතාන් වහන්සේට. ඒ වෙලාවේ මම මගේ බුදු පුතාට පළවෙනි වතාවට වන්දනා කරා. ඊළඟට සුද්ධෝදන රජතුමා බෝසතාණන් වහන්සේ බුදු වෙලා නැහැ ගිහි කාලේ දෙවනි වතාවේ තමන්ගේ පුතාට වන්දනා කරනවා. එදා සීසාන දවසේ අහසේ පළඟක් පැඳගෙන භාවනා කරනවා පුංචි වයසේදී. එදා වක්මගුල් දවසේ පුදුමයට පත් වෙලා අහසේ වැඩ ඉන්නව දැකලා පුංචි බෝසතාණන් වහන්සේ සුද්ධෝදන රජතුමා දෙවනි වතාවට වන්දනා කරා. එදා රජතුමා මේවා කිය කියා වඳිනවා, අද ඔබ වහන්සේ බුදු වෙලා ඔබ වහන්සේ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන මගේ රාජ්‍යයට උපන් ගමට වැඩම කරලා මගේ ඥාතීන් ඉදිරියේ සාක්‍ය කෝලිය වංශිකයන් ඉදිරියේ අහසේ යමා මහ පෙළහර පානවා, මේ මගේ තුන්වෙනි වන්දනාවයි කියලා සාදුකාර දෙදී එදා රජතුමා තුන්වෙනි වතාවට බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. පසුවදා ඔබ දන්නවා දැන් රෑ බෝ වෙනකම් මේ පෙළහර දැකලා මෙව ගැන කතා වෙලා මාලිගාවට පිටත් වෙලා ගියා. හැබැයි කාටවත් පසුවදා බුදුහාමුදුරුව ඇතුළු සංඝයාට දානිට ආරාධනා කරන්න මේ ගැන අමතක වුණා. බුදුරජාණන් වහන්සේ සංඝයා සමග නගරේ පිණ්ඩපාතේ වැඩියි. බුදුරජාණන් වහන්සේ නගරේ පිණ්ඩපාතේ වඩින වගේ පිළිවෙලයි. මේක සුද්ධෝදන රජතුමාට ආරච්චි වෙලා ඔබ දන්නවා දුවගෙන ආවා. අනේ ඇයි මේ ඔබ වහන්සේ අපිට නින්දා කරන්නේ? අපි සාක්‍ය වංශිකයෝ. අපි කාගෙන්වත් ඉල්ලගෙන යකිච්ච පිරිසක් නෙමෙයි, අපි බොහොම නම්බුකාර පිරිසක්. ඒ විලේ බුදුරජාණන් වහන්සේ රජතුමාට කියනවා, රජතුමනි ඔබ සාක්‍ය වංශේ, මම බුද්ධ වංශේ, මේ තමයි බුද්ධ වංශ චාරිත්‍රය. බුදුරජාණන් වහන්සේ පාත්‍රය අතේ තියාගෙන සුද්ධෝදන රජතුමාට එදා මහ පාරිදි දහම් දෙසුව ගාථාවකින් රජතුමා මහ පාරෙම බණ අහලා
සෝවාන් ඵලයට පත් වෙනවා. ඒ කපිලවස්සු පුරයට වැඩම කළ දෙවනි දවසේ පසුවදා මාලිගාවට දානෙට ආරාධනා කරා. එදා නන්ද කුමාරයාගේ රාජ අභිෂේක මංගල්‍ය, විවාහ මංගල්‍ය, අලුත් මාලිගාවකට ගෙවදීමේ මංගල්‍ය දීච්ච දවසේ එදා බුදුහාඳුරු නන්ද කුමාරයාවත් පැවිදි කෙරේ. ඔබ ඒ කතා අහලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟට 7 වෙනි දවසේ බුදුරජාණන් වහන්සේ පූජි රාහුල කුමාරයාවත් පැවිදි කෙරේ. එතකොට මේ වගේ කාරණා රැසක් යෙදුනා. මේ කපිලවස්තු පුරයට වැඩම කරපු සාක්‍ය ජනපදයට වැඩම කරපු ගමනේ සුද්ධෝදන රජතුමා සකදාගාමි වුණා. ඊළඟ දවසේ මාලිකාවේදී බණහල් මහා ප්‍රජාපති ගෝතමී ඇතුළු පිරිස ධර්ම අවබෝධය ලැබුවා. යසෝදරා උතුම් ධර්ම අවබෝධය ලැබුණා. චන්දකින්දර ජාතකයෙන් ඇසුරෙන් ධර්ම දේශනා කරද්දී සාක්‍ය කෝලිය වාසිකයන් බොහෝ පිරිසක් පැවිදි වුණා. ඒ ගමනේ ආනන්ද හාමුදුරු බොහෝ පිරිසක්, ආනන්ද, බගු, කිම්බිල, දේවදත්ත ඔය ඔක්කොම පැවිදි වුණේ ඒ ගමන. එතකොට මේ වගේ බොහෝ සාක්‍ය කෝලිය කුමාරවරු බුදුහාඳුරන්ගෙන් බණ අහලා පැවිදි වුණා. උන්වහන්සේ නීක්‍රෝධාරාමේ පිළි අරගෙන බොහෝ කාලයක් වැඩ සිටියා. මෙන්න මේ සාක්‍ය වංශිකයන් දකින්න, ඥාති දකින්න වැඩම කරේ බුදුරජාණන් වහන්සේ මේ වගේ පුන් පොහෝ දවසක. ඉතින් මේ පොයි වැදගත්කමත් ඔය කාරණා සියල්ලත් සිහිපත් කරගෙන අද දවසේ අපි කාටත් වැදගත් කර්මය ගැන කාරණා කීපයක් මේ ධර්මානුශාසනාවේදී අද සාකච්ඡා කරමු. පිංගතුනේ, අද අපි විශේෂයෙන් විමසලා බලමු මේ ධර්මානුශාසනාවේදී ඔබත් මමත් මේ බණහන සියලු දෙනාම, ඔබ ලංකාවේ හිටියත්, ලෝකෙ කොහේ හිටියත්, ඇමරිකාවේ ජීවත් වුණත්, කැනඩාවේ හිටියත්, ඕස්ට්‍රේලියාවේ හිටියත්, යුරෝපේ කොහේ ජීවත් වුණත්, ඔබ දඹදිව හිටියත්, බුද්ධගයාවේ හිටියත්, සැවැත් නුවර ආසන්න ගමක හිටියත්, ඔබ ලෝකෙ කොහේ හිටියත්, අපි කවුරුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා, නිතර මේ විදිහට හිතන්න කියනවා. කම්මස්ස කෝමහි, මම කර්මී ස්වකීය කරගත් කෙනෙක්. කම්ම දායාදු, මම කර්මී දයවැත්ත කරගෙන යන කෙනෙක්. කම්ම පටිසරණු, මම කර්මී පිළිසරණ කරගෙන ඉන්න කෙනෙක්. කම්ම බන්දු, මගේ එකම ඥාතිය, මගේ එකම නෑයා, මම රැස් කරගත්ත කර්ම. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද, මම යම් යහපත් දෙයක් කළොත් ඒක යහපත් විපාක මට ලැබෙනවා. මම කරන දේ අයහපත් නම් ඒ අයහපත් විපාකේ සංසාරෙ ගෙනියන්නේ මමමයි කියලා හිතන්න කියනවා. ඔන්න ඔය කාරණේ නිතර සිහි කරන් පිංගතුනි, කර්ම කර්මඵල. දැන් ඔබට මේ ඇහෙන සමාලාට ආනිය කර්ම ගැන අපි දන්නවා, අපි කොච්චර පොත් කියවලා තියෙනවද, පොඩි කාලේ ඉඳන් කර්මය ගැන දන්නවනි කියලා ඔබට හිතෙන්න පුළුවන්. මේ කර්මය ගැන අවබෝධයක්, හරි වැටහීමක් නැතිකම නිසාම වැටෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටියට. මතක තියාගන්න, නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ දරුණුම අකුසලයක්. ආනන්තරි අකුසල් වලටත් වඩා භයානකම අකුසල් හැටියට බුදුහාඳුර පෙන්වෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය. ආනන්තරි අකුසලයක් කරගත් කෙනාට බුදුරජාන් වහන්සේ පෙන්වුවා අපාය කල්පයක් ඔහු දුක් විඳිනවා. නමුත් නියත මිත්‍යා දෘෂ්ටිකයට කාලයක් පණවන්න විදිහක් නැහැ කියලා. ඔහුගේ මිත්‍යා දෘෂ්ටියේ තියෙන දරුණුකම මත ආනන්තරි අකුසල් එකක් දෙකක් නෙමෙයි කීපයක් වුණත් කරන්න පෙළඹෙනවා. මිනිස්සු සිය දහස් ගණන් මරන්න පෙළඹෙනවා මනස. රට රටවල් අවුලවන්න, ගිනි තියන්න, මුළු ජීවිතේම හැම වෙලාවෙම අපරාධවලට ද්වේෂයෙන්, වෛරයෙන්, කේතියෙන් ඕනම අපරාධයකට මනස පෙළඹෙන්න පුළුවන් නියත මිත්‍යා දෘෂ්ටිය තුල. ඒ නිසා කර්ම කර්මඵල විශ්වාසෙ, මේ කර්මයක් ඇති වෙන්නේ කොහොමද, චේතනාව තුළ කර්මය උපදින්නේ කොහොමද, මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් අපි නොදැනුවත් ඕන තරම් කර්ම රැස් වෙන්න පුළුවන්. පිංගතුනි, දැන් අපි ගමු. බොහෝ වෙලාවට මිනිස්සු හිතන්නේ කර්මය කියන්නේ ක්‍රියාව කියලා. කර්මය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ක්‍රියාව කියලා කියන අය බොහෝ පිරිසක් ඉන්නවා.
බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වෙයි චේතනා හම්බික්කවේ කම්මං වදා. මහණෙනි කර්මය කියන්නේ චේතනාව. චේතනාවයි කර්මය කියන්නේ. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා මේ සත්‍යයන් කර්ම රැස් කරනවා කයි. වචනේ මනසේ. එහෙමනම් චේතනා පහල කිරීම තුළ කය ක්‍රියාත්මක වෙනවා. චේතනා පහල කිරීම තුළ වචන ප්‍රකාශ කරනවා. චේතනා පහල කිරීම තුළ හිතෙන් හිතනවා. අන්න එහෙමනම් මතක තියාගන්න අපි හිතන කොට හැම සිතුවිල්ලක් එක්කම හිත ඇතුළේ චේතනාවක් පහළ වෙනවා. අපි කතා කරද්දී මේ හැම වචනයක් එක්කම මේක ධර්මයේ කියන විතක්ක ਵਿਚාර හිත ඇතුළේ චේතනාවක් පහළ වෙනවා. ඉබේ කතා කරනව නෙමෙයි. අපි කරන ක්‍රියාවන් තුළ චේතනා පහළ වෙනවා. ඔබට මට අපි කාටවත් මේ කර්ම රැස් කරන්න නැතුව ඉන්න ක්‍රමයක් නැහැ. ඔබ අහලා ඇති සමහරු කියනවා අපි පව් කරන්නේ. ඒ නිසා අපිට මේ අමුතුවෙන් අපි මේ පින් කරනවා කියලා ලෝකෙට පේන්න පන්සල් ගානේ ඇවිද ඇවිද ඉන්න ඕනේ නැහැ. අපි පව් කරන්නේ. ඒ වගේ වචන කියන්නේ කර්මය ගැන නොදන්නකම නිසා. පින්ගතුනේ හැම වෙලාවෙම චේතනා පහළ වෙනවා. ඔබ හිතෙන් හිතනකොට ඔබ කතා කරන හැම වචනයක් තුළම ඔබ ක්‍රියා කරන හැම ක්‍රියාවක් තුළම චේතනාවක් තියෙනවා විපාක පිණිස ඒක සකස් වෙනවා. ඒක පුණ්‍ය කර්මයක් නම් පුණ්‍ය විපාක පිණිස සකස් වෙනවා. ඔබ සිත කය වචනය තුළින් කරන්නේ අකුසල කර්ම නම් අකුසල විපාකයක් පිණිස ඒක සකස් වෙනවා. සමහර සිතුවිල්ලක භයානකකම හිතාගන්න බෑ. එක සිතුවිල්ලක් තුළ ඒගේ සිතුවිල්ලේ භයානකකමත් එක්ක දිත්ත ධම්ම වේදනීය වශයෙන් මහා දරුණු විපාක ලැබිච්ච සිදුවීම් ධර්මයේ සඳහන් වේ. වචනේ ආනන්තරි අකුසල් කරන්න පුළුවන්. දැන් සංඝ වේදි කරන්නේ වචනේ. කල්පයක් නිරේ උපදින කර්මයක්. ඒ නිසා කර්මයේ ගැන හොඳට තේරුම් ගන්න නිතර විමසන්න. සමහර වෙලාවට ඔබ හිතන්න අපි හොඳට පින් කරගෙන දන් දීගෙන සීල් රැකගෙන භාවනා කරගෙන නිවන් මඟ ධර්ම මාර්ගය යන කෙනෙක් කියලා. ඒ නිවන් මඟ ධර්ම මාර්ගය වඩාගෙන යන ගමනේ පවා අපි යන්නේ ධර්මය අවබෝධ කරගන්න තෙක් කෙලෙස් සහිත ගමනක් යන්නේ. ඒ අතර ඕනම මොහොතක වරදින්න පුළුවන් ඕනම කෙනෙකුට. දැන් ඔබ නිකන් සාමාන්‍ය බලන සමහර චරිත ඉන්නවා, කාලයක් හොඳට පින්කම් කරනවා, හොඳට සීල් රකින්නවා, පන්සලෙමයි පින්කම් වලමයි. හැබැයි ඒ පුද්ගලයාම කාලෙකදී හිටි ගමන් මඟ වෙනස් වෙනවා, පාර වෙනස් කරගන්නවා, පාප මිත්‍රයන්ට අහු වෙනවා, ඊළඟට බේබදුකමට, සල්ලාලකමට, සුරාවට, සූදුවට ඇබ්බැහි වෙනවා. අර කරපු පින්කම් වලට ඊට පස්සේ බඩිනවනේ, අපි ගියා, අපිත් ඔය පන්සල් ගානේ ගියා, අපිත් ඔය පින්කම් කරා තමයි, අපින් මේ මේවා කරලා හරියන්නේ නැහැ, මුන්ට මේ පිස්සු, අපි ඔය තේරුම් අරගෙන තමයි අපි මේ අයින් වුණේ කියලා. දැන් අර පව්කම් කරන ගමන් ඒ පව අනුමෝදන් වෙවි, අර කරපු කුසලයට තමන්ම ගරහන. අපි හිතුවා ඔහොම කාලයක් ඉඳලා ඊට පස්සේ තේරෙනවා අයියෝ මට වැරදුනා, අයියෝ මට වැරදුනා කියලා දැන් තේරෙනවා. ඒ තේරුණාට පස්සේ සම්පූර්ණයෙන් ආයෙ නිවරදුනා කියලා හිතා ඊට පස්සේ ආයෙ පන්සලට එනවා, තුනුරුවන් කමා කරගන්නවා, වැරදි හදාගන්න අදිෂ්ඨාන කරගන්නවා. දැන් ආයෙ උපාසකයා, දැන් ආයෙ පින් කරනවා, ආයෙ දන් දෙනවා, ආයෙ පින්කම් සංවිධානය කරනවා, දැන් ආයෙ ගුණ පුරනවා. දැන් මෙහෙම ජීවත් වෙන කෙනා පින් කරගෙන අපි හිතමු ධර්ම මාර්ගේ ගියත් අර අකුසල විපාකත් පස්සෙන් එනවා. ඒ නිසා මතක තියාගන්න අපි කරපු කර්ම විපාක ඒවා පින් වේවා පව් වේවා විපාක නොවිඳ සසර යන ගමනේ ප්‍රහාණය කරගන්න ක්‍රමයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා බුදුහාඳුරු පෙන්වයි. ඒ නිසා මතක තියාගන්න චේතනාවක් පහළ කරලා යම් කර්මයක් කරාද ඒ විපාක අපි කරා එනවාමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්න අන්තලික්කේන සමුත්ත මජ්ජේ. කර්ම විපාකවලින් බේරෙන්න
අහස හැංගෙන්න තැනක් නෑ කියන. සමුද්ද මැද්දේ මුහුද මැද්දට ගිහිල්ලා හැංගෙන්න තැනක් නෑ. නපබ්බතානං විවරම් පවිස්ස කර්ම විපාක වලින් බේරෙන්න පර්වතයක් ඇතුලේ ගල් ගුහාවක් අස්සේ හිංගලා හැංගෙන්න තැනක් නෑ. කුහරයක් ඇතුලේ හැංගිලා ඉන්න තැනක් නෑ. විවරෙක හැංගෙන්න තැනක් නෑ. තමන් යම් අකුසලයක් කරාද ඒක විපාක තමන්ට සසරේ අරගෙන යන්න වෙනවා. ඒවා සමහරලාට මෙලව ditta dhamma වේදනියයි. සමහර කර්ම ඊළඟ ජීවිතේ. සමහර ඒවා නිවන් දකින්නකම් පස්සෙන් එන කර්ම තියෙන. ඔබට හොඳ සිදුවීමක් බුදුහාඳුරගේ කාලේ රහතන් වහන්සේ නමකගේ ජීවිත කතාව. මේ සිදුවීම ඔස්සේම හිතන්න කර්ම විපාක කොච්චර භයානකද. අපි මේ නිවන් දකින්න යන ගමනේ අපි බණ අහනවා, දන් දෙනවා, සිල් දකින්නවා, ගුණ පුරනවා තමයි. හැබැයි ඔය අතරේ අකුසලයක් කරොත් ඒ වෙච්ච අකුසලෙ කොච්චර අපි පස්සේ සසරේ එනවද? පින්තුනි, මීට බොහෝ කාලයකට පෙර මේ සසරේ කල්ප ලක්ෂයක් පෙරම් පුරන කෙනෙක් නිවන් දකින්න හිතාගෙන සසර පුරා පින් කරගෙන පාරමී පුරාගෙන හොඳට ගුණ පුරාගෙන එනවා. අනේ මට බුදු කෙනෙක් මුණ ගැහිලා අනාගත බුද්ධ ශාසනයක බුදු කෙනෙක්ගෙන් බණ අහලා මට නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා පින් කරනවා. එහෙම හොඳට පින් කරගෙන එන කෙනෙක් එක ආත්මික මනුස්ස ලෝකේ ඉපදුනා බුද්ධ ශූන්‍ය කාලය. ඔබ දන්නවා මේ අපි සංසාරය යන්නේ බුද්ධ කාලවල හැම කාලෙම බුදුවරු ලෝකෙ පහළ වෙලා ඉන්නව නෙමෙයි. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභ. බුද්ධ කියන වචනේ කල්ප සිය ගණනකින් ලෝකෙ අහන්නත් දුර්ලභයි කියලා. එතකොට එවැනි දුර්ලභ බුදුවරු ලෝකෙ පහළ වෙනවා හිතා ගන්නවත් බෑ ඒ කාල ගැන. පින්තුනේ, බුද්ධ ශූන්‍ය කාලෙක මේ පෙරුම් පුරාගෙන නිවන් දකින්න හිතාගෙන යන කෙනා මනුස්ස ලෝකෙ ඉපදිලා හිටියා. දැන් සංසාරේ පින් නිසා බොහොම ධනවත් පවුලක, හොඳ සල්ලිකාර පවුලක තරුණී. තරුණ වයසට එනකොට ඉතින් යාළු මිත්‍රයෝ ඉන්නවා. තරුණ මදේ, යොබ්බන මදේ, මද මාන්න කියලා ඇති වෙනවා. එතකොට මන් තරම් කෙරුමෙක් නෑ, මන් තරම් කෙනෙක් නෑ කියලා ඔළුව ඉදිමෙන කාලයක් එනවා සමහරුන්ට. දැන් මේ විදිහට තරුණ මදෙන් මත් වෙලා තරුණ කාලේ ඉතින් ওই පාරේ ආයිනේ දවසක් යාළුවෝ ටිකක් එක්ක ඉන්නවා. ඔබ දැකලා ඇති ওই පාරවල් ආයිනේ සමහරට කොල්ලෝ තරුණ වයසේ එකතු වෙලා ඉන්නකොට පාරේ යන අයට විහිළු කරනවා, කාට හරි උසුළු විසුළු කරනවා. දැන් ඔහොම ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඔබ අහලා ඇති. බුද්ධ ශූන්‍ය කාලවල පසේ බුදුරු ලෝකේ වැඩ ඉන්නවා. හිමාල මහ වනාන්තරයේ වැඩ හිටියේ පසේ බුදු කෙනෙක්. පාත්‍රයක් අරගෙන දා පාර දිගේ පිඬ පාති වඩිනවා. උන්වහන්සේ ඇඟ පුරාම වැහෙන විදිහට සිවුර පොරවගෙන පාත්‍රයක් අරගෙන බිම බලාගෙන හිස මුඩු කරපු ශ්‍රමණයන් වහන්සේ නමක් සාන්ත ගමනකින් පිඬ පාති වඩිනවා. අර පාර අයිනේ මේ කොල්ලෝ ටිකක් එක්ක ඉන්නකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ දැකලා විහිළු කරන්න පටන් ගත්තා. ආම් බලාපංකෝ, අමුතු ඇඳුමක් ඇඳලා ඇඟ පුරාම නිකන් ගෝණියක වගේ රෙද්දක් පොතාගෙන. කුෂ්ඨ රෝගියෙක්ද දන්නේ කියලා. එතකොට ඔය විදියට ගරහන්න පටන් ගත්තා. මොකද්ද බම් මේ ඇඟේ ඇඳගෙන ඉන්න ඇඳුම කියලා විහිළු කරන්න පටන් ගත්තා. දැන් අර පසේ බුදුරජාණන් වහන්සේ, ආහාරයන් වහන්සේ මේ ළඟින්ම පින්න පාතේ වඩිනකොට පාර හරස් කරලා විහිළු කරලා වටපිට බලනකොට පාර අයිනේ තිබ්බ අසූචි ටික. පාත්‍රය අරගෙන වඩින්නේ අර අසූචි ටික අරගෙන පාත්‍රයට දැම්ම. දාලා හයියෙන් hina වුණා යාළුවොත් එක්ක. මේ ආර්යයන් වහන්සේ බොහෝම සාන්ත ගමනකින් කිසිම වෙනසක් නැතුව උන්වහන්සේ වැඩම කරා. දැන් බලන්න මේ සසරේ පෙරුම් පුරාගෙන ආපු නිවන් දකින්න පින් කරගෙන ආපු කෙනා අර පසේ බුදුරජාන් වහන්සේට මෙන්න කාපන් කියලා අර පාරේ තියෙන අසූචි ටික පාත්‍රයට දැම්මා. දාලා තව විහිළුත් කරක් හැගෙන නොයේක් වචන කියලා නින්දා කරා. උන්වහන්සේ සාන්ත ගමනින් වැඩියා. හැබැයි මේ කරගත් අකුසල විපාකේ නිවන් දකින්න පෙරුම් පුරාගෙන ආවා. මහා බලවත් අකු. දැන් බලන්න පුංචි මොහොතක් ඇති. කල්ප ගණන් පෙරුම් පුරාගෙන ආපු කෙනෙකුට එක පොඩි මොහොතක
හිත නොමග ගිහිල්ලා ඇති වෙන යම් කර්මයක විපාක සමානලාවට ආත්ම 100000 ගණන් ගෙවනවා. කල්ප ගණන් සසරි දුක් විඳිනවා. මේ රැස් කරගත් අකුසලේ මරණින් මත්තේ දුගතියට වැටුණ අපාය. අපාය බොහෝ කාලයක් දුක් විඳලා දුක් විඳලා කාලයකට පස්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ අපායෙන් චුත වෙලා උඩට ආවා. මනුස්ස ලෝකෙට ආවා. දැන් නිවන් දකින්න පින් තියෙනවා. ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්න පින් තියෙනවා. හැබැයි අර කර්මෙත් දැන් අපායේ ගිවලා ගිවාගෙන ගිහිල්ලා එහිම උඩට ආවා. තාම ටිකක් තියෙනවා. මනුස්ස ලෝකේ ධනවත් පවුලක ඉපදුනා. බොහෝම ඈත පිටිසර ගම්මානයක ධනවත් පවුලක. ඒ දෙමව්පියන්ට දරුවෝ හිටියේ නැහැ. ඉතින් බාරහාර වෙනවා, උපදේශ ගන්න යනවා, වෛද්‍යවරු හම්බෙන්න යනවා. ඔහොම කාලයක් ඉඳලා ඔන්න අනේ දරුවෙක් කුසේ පිහිටියා. දැන් මේ අම්මා පුදුම සතුටක්. අනේ මගේ කුසට දරුවෙක් ආවා. මගේ කුසේ දරු ගැබක් පිහිටියා. පුදුම සතුටෙන් ඇඳුම් මහනවා. සාමාන්‍ය දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අම්මා කෙනෙක් ඒ දරුවා ගැන නොයේක් සිහින මවනු. සමහරවිට අද වගේ කලින්ම ගිහිල්ලා මේ ගෑනු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියලා ස්කෑන් කරලා බලන තාක්ෂණයක් ඒ කාලේ තිබුණේ නැහැ. හැබැයි හිතෙන් හිතාගෙන පිරිමි දරුවෙක් නම් මම මේ වගේ ඇඳුමක් කොට්ට උර මහනවා, ඇඳුම් මහනවා. දැන් පොඩි දරුවන්ට අවශ්‍ය මේ දරුවා ඉපදුනා පිරිමි දරුවෙක්. අම්මා ඉතින් දරුවා ඉපදුනාට පස්සේ බොහොම ආදරෙන් දරුවා තුරුල් කරගෙන දරුවට කිරි දෙනවා. මේ ළමයා කටට කරලා මිරිකුවත් කිරි බොන්නේ නැහැ. කටින් හලන කට ඇරලා කටට කිරි මිරිකුවත් කටේ තියාගෙන කට දෙපැත්තෙන් හලනවා. ගිලින්නේ නැහැ. කොච්චර මොන විදියට මව් කිරි පොන්න හැදුවත් කිරි බොන්නේ නැහැ. පුංචිකමට මේ දරුවා අසූචි කරගන්නවා. අර අසූචි ටික අතින් අරගෙන කටේ ගාගෙන ඒක ගිලිනවා. අසූචි තමයි කන්නේ. මොන විදියට පුරතල් කළා. අන්තිමට පුංචි පුංචි කෑම බීම අඹරලා පොඩි දරුවට පුරතල් කරලා කටේ තියනවා. මේ ළමයා කටේ තියාගෙන ඉඳලා හිමින් කටින් හලනවා. ගිලින්නේ නැහැ. අසූචි කනවා. අවසානයේ දෙමව්පිය කල්පනා කරා ඔය මොනවා හරි කමක් නෑ. ওই ලොකු වෙනකොට ඔය ඇරෙයි පොඩි දරුවානේ කියලා. දැන් මේ ළමයා අසූචි කන්නේ ඉඩ ඇරිය. ඉතින් මෙන්න මොනවා කරන්නද? ඒ වගේ පිළුණු වෙච්ච දෙයක්, පිළිකුල් සහගත දෙයක්, කුණු වෙච්ච දෙයක්, අසූචි වගේ දෙයක් ඒව තමයි රස කර දන ගාගෙන ගිහිල්ලා ඒව රස කර කර කනවා. කොහෙද අසූචි ගොඩවල් තියෙන්නේ? අන්තං ගදාවත් දන ගාගෙන හරි බඩ ගාගෙන හරි යනවා. ඇඳුම් අඳනවා. ඇඳුම අඳින්නේ ගලෝල ගලෝණු. මොන විදිහට ඇඳුමක් ඇඟට දැම්මත් ඇඳුම ගලෝණු. අර පසේ බුදු කෙනෙකුට සිවුරට ගරහ කරපු කර්ම විපාක ඇඳුමක් අඳින්නේ. පාත්‍රයට අසූචි බෙදපු අකුසල විපාකය. ආහාරයක් මොන විදිහට කෑම කවන්න හැදුවත් අසූචි තමයි කන්නේ, කෑම කන්නේ. දැන් දෙමව්පියන්ට මේ දරුවා පුදුම මානසික පීඩනයක්. මේ අය කතා වුණ කමක් නැහැ, ওই ළමයා ලොකු වෙනකොට ඕක ඇරිලා ඇයි. නෑදෑයෙකුටවත් දැන් කියන්නේ. ළමයා වහගෙන ඥාති සම්බන්ධතා ගොඩාක් ඈත් කරලා ආරංචි නොවන විදිහට දරුවගේ විස්තරේ දරුවා යන්තම් ටික ටික හදාගත්ත හරියන්නේම නැහැ. ලොකු වෙනකොට ඇවිදින්න පුළුවන් කාලේ අසූචි වලවල වල බැහැගෙන කනවා. හොය හොයා යනවා. ඇඳුමක් අඳින්නෙම නැහැ. ගෙදර අය කතා වුණා කරන්න දෙයක් නැහැ. පරම්පරාවටම ලැජ්ජාව. පෙර නිගණ්ඨයකත් වෙන්නේ නැති ඇඳුම් අඳින්නේ නැත්. අපිට නිගණ්ඨ ආරාමයකට ගිහිල්ලා දරුවා බාර දෙමු කියලා වෙන ඈත පළාතක නිගණ්ඨ ආරාමයකට උදේ පාන්දරින් මිනිස්සු නැගිටින්න කලින් දරුවත් වඩාගෙන අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා දැන් ළමයාව නිගණ්ඨයන්ට බාර දුන්නා. මේ දරුවා උපන්දා ඉඳන් ඇඳුමක් අඳින්නේ නැහැ කියලා. නිගණ්ඨයොත් හිතුවනේ අපේ ජාතියෙම කෙනෙක් වෙන්න ඇති. ආයි ඉපදිච්ච මේ අපේම කෙනෙක් තමයි කියලා අපිට හොඳයි අපි හදාගන්නම් කියලා ළමයාව නිගණ්ඨ ආරාමෙන් බාරගත්තා. ළමයා බාර දීලා දෙමව්පිය ආවා. අඬා අඬා ආවා අම්මයි තාත්තයි. අනේ අපේ අවාසනාවත් ඉඳලා ලැබිච්ච දරුවා. දැන් අර නිගණ්ඨ ආරාමෙ මෙන්න බලද්දි මේ කොල්ලා අසූචි වලක බැහැගෙන පිළිකන්නට ගිහිල්ලා අසූචි ගොඩවල් කනවා.
නිගණ්ඨය ගහලා පෑන්නුවා මේ මොකෙද්ද මේ අසූචි කණේ කිය මේ කණන් අපේ ජාතියකින් නෙමෙයි කියලා අර දරුවට ගහලා පෑන්නුවා ගුටි කාගෙන ලේ පිරාගෙන මේ පොඩි දරුවා නිගණ්ඨ ආරාමෙන් පැනලා දීව දැන් දෙමව්පියොත් නැ ආරාමෙත් නැ කිසි රැකවරණක් නැ පාරවල් දිගේ යනවා පාර අයින් වල තියෙනවා අසූචි ගොඩවල් වාඩි වෙලා රස කර කර අසූචි කනවා මිනිස්සු දකින්නකොට මේ මොකෙද්ද මේ අසූචි කණේ කියලා මිනිස්සු ගහනවා ගුටි කාගෙන දුවනවා කොහොම ගිහිල්ලා ගිහිල්ලා බොහෝ කාලයක් දැන් පාරවල් වල වීදි වල කුණු බාක්කිය වලට බහැලා ඒවා කනවා අසූචි ඒවා තමයි රසම ආහාරය කොහොම කාලයක් ඉඳලා යන්තම් ටිකක් තේරෙන කරන වයසේ ඉනකොට මිනිස්සු ගහනවා දකින්න දකින්න දැන් මිනිස්සු ගහනවා පොළු වලින් ගහනවා ගල් වලින් ගහනවා ගමකට එන්න දෙන්නේ අවසානයේ මහා කැලේකට ගිහිල්ලා කන්දක් උඩට ගිහිල්ලා මෘතයක් පුරන්න පටන් ගත්තා කන්දක් උඩට ගිහිල්ලා තනි කකුලෙන් හිටගත්තා ඒ කාලේ ඔය එක එක දරුණු වෘත සමාදන් වෙච්ච තාපසවරු ඉසිවරු නොයේ જાතියා ඉඳලා තියෙනවා මෙයක් මොකද කරේ කන්දක් උඩට ගිහිල්ලා දැන් අපි හිතමු දැන් ওই වැඩේ පටන් ගත්තේ අවුරුදු 10න් වගේ කියලා 10න් කියලා නිකන් හිතාගමු කන්දක් උඩට ගිහිල්ලා තනි කකුලෙන් ඉන්නවා දවල්ට ඒ කකුල රිදෙනකොට ඊළඟ කකුලට මාරු වෙනවා ගහක වැලකට කකුල දාගෙන ඉන්නවා ගහේ ගහල්ලකේ දවල් තිස්සේ මොනවත් නැහැ හුලං ගිලිනු කට ඇරලා හුලං ගුලියක් අරගෙන ගුඩුස් ගාලා එක ගිලිනු කෙස් රැවුල් වැවෙනකොට තද පුංචි ගල් කැට දෙකක් තියලා තද කරලා ඇද්දා කියන ඇදලා තමයි කියනවා ගැලෙව්වේ මේ කර්ම විපාක ගෙවන හැටි මොන දුකක්ද කියලා හිතා කේස් රැවුල් ඇදලා ගලවනකොට ලේනවා ඉදිමෙනවා ඒ දුක විඳගෙන ඒ ෘතයක් සමාදන් වෙලා හිටියා රැට මොකද කරන්නේ කරුවල වැටුනට පස්සේ යනවා වියලි අසූචි හොයාගෙන යනවා කැලේ ඇවිදලා අසූචි කනවා පාරට ගිහිල්ලා අසූචි වලවල් හොය හොය යනවා දවල් තිස්සේ තනි කකුලෙන් හිටගෙන කන්දක් මුදුනට වෙලා ඉන්නවා රැට අසූචි හොය හොය ඕක තමයි ජීවිතේ ඔය ජීවිතේ කන්ද උඩ විතරක් අවුරුද්දක් දෙකක් අවුරුදු පහක් 10ක් නෙමෙයි අවුරුදු 55ක් ඔය ජීවිතේ ගත කරා කියේ දැන් ඔබ හිතන්න ඔය කන්ද උඩට නැගී අවුරුදු 10 නම් අවුරුදු 55ක් ඔය ජීවිතේ ගත කරා කියන්නේ එතකොට අවුරුදු 65ක් බුදුරජාණන් වහන්සේ ඒ නගරේ පහළ වෙලා වැඩ ඉන්නවා මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනවා කාටද අද මං පිහිට වෙන්නේ අර අකුසල විපාකෙ ගෙවන මෙයාගේ නම ජම්බුක අකුසල විපාකෙ ගෙවන ජම්බුක බුදු ඇසට පේන්නේ බුදුරජාණන් වහන්සේ අසලීම වැඩම කරනවා මිනිස්සුන්ට පිහිට වෙනවා දෙව් මිනිස් ලෝකයාට දහම් දෙසනවා අවුරුදු 55ක් ඔය දුක විඳගෙන අර කන්ද උඩ අසූචි කක ඇඳුමක් අඳින්නේ නෑ නිර්වතිකින් ඇඳුම් අඳින්නේ නෑ අසූචි කක ඔය දුක විඳගෙන අවුරුදු 55ක් කන්ද උඩ ඔය වෘතේ පුරලා දැන් අර පෙර සසරේ අකුසල විපාකේ පසේ බුදු කෙනෙකුට ගරහා කරලා සිවුරට ගරහා කරලා පාත්‍රයේට අසූචි බෙදපු අකුසල විපාකේ දැන් ගෙවිලා 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 ඉවර වෙයිකන යනකොට අන්න පෙර සසරේ කරපු පින් මතු වුණා එදා උදෑසන බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනකොට කාටද අද මං පිහිට වෙන්නේ කියලා බුදු ඇසින් බලනකොට බුදුරජාණන් වහන්සේ මේ ජම්බුකව දැක්කා පෙර සසරි බොහෝ පින් තියෙන කෙනෙක් පසේ බුදු කෙනෙකුට ගරහා කරපු අකුසල විපාකයක් මේ ගෙවන් ඒ කර්ම විපාකේ දැන් බොහෝ ප්‍රමාණයක් ගෙවිලා අවසానයි දැන් ජම්බුකට නිවන් දකින්න පින බලවත් බුදුරජාණන් වහන්සේට බුදු ඇසට මේ කාරණේ වැටහුණා. එදා උදේ බුදුරජාණන් වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන පිණ්ඩපාතේ වැඩම කරලා දානි වළඳලා අවසන් වෙලා දවල් කාලේ ජම්බුක ඉන්න අර කන්ද මුදුනට බුදුරජාණන් වහන්සේ වැඩම කරා. දැන් ජම්බුක ඉන්නවා හවස් වෙනකොට දැන් බුදුහාඳුරු පිණ්ඩපාතේ දවල් දානිත් වළඳලා හවස් හරුවේ කන්ද මුදුනට වඩිනකොට මේ කන්ද මුදුනේ තියෙන ගහක් ළඟ තලි කකුලෙන් හිටගෙන ඉන්නවා. ඒ කකුල රිදෙනකොට ඊළඟ කකුලට මකේස් රැවුල් උගුල්ලනවා. නාලනේ අවුරුදු ගානකින් එකක් පිරිසිදු කරලා නැහැ.
ඇඟේ ඇඳුමක් නැහැ. නිර්වතින් ඉන්නේ ඇඟ පුරාම දූවිලි ගාගෙන කුණු ගාගෙන තට්ටු පිටින් ඇගේ කුණු. බුදුරජාණන් වහන්සේ මේ ගහ අසලම නිසීදනේලාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. ඉතින් බුදුහාමුදුරුවෝ එතනට ගිහිල්ලා ඇහුවා ජම්බුක මොකද මේ තනි කකුලේ? එතකොට බුදුරජාණන් වහන්සේට කියනවා මගේ ගුණ කඳ මේ මහ පොළොවට දරන්න බෑ කියලා. ඒ නිසායි කිව්වා තනි කකුලෙන් ඉන්න. බුදුරජාණන් වහන්සේ ආයෙමද කියලා ඒ ගහ යට බුදුරජාණන් වහන්සේ නිසීදනේලාගෙන විවේකයෙන් භාවනා කරනවා. දැන් ජම්බුක ඒ ගහ අයිනෙම තනි කකුලෙන් හිටගෙන ඉන්න කකුල රිදෙනකොට ඊළඟ කකුලට මාරු වෙනවා. හවස් වෙනකන් හිටියා. බුදුහාඳුරු භාවනාවේ කරුවල වැටුණා. ඒ තථාගතයන් වහන්සේ තාම භාවනාවේ. දැන් ජම්බුකට බඩ කිණි කෑම මතක් වෙනවා. අසූචි හිමීන් කකුල බිම තිබ්බා. කකුල් දෙක දැන් බිම තිබ්බා. බුදුරජාණන් වහන්සේ බැලුවා යන්නෙත් නෑ, තාම මේ භාවනා කරන යන්නෙත් නෑ මෙතනින්, මට කෑම ටිකක් හොයාගන්න. දැන් කරන්න දෙයක් නෑ, මං මගේ වැඩේ කරගන්නවා කියලා හිමීම කකුල බිම තියලා ඇහෙන නැහෙන ගානට අඩිය තිය තිය එතනින් පිටත් වෙලා යන්න ගිය බුදුරජාණන් වහන්සේ කතා කරනවා ජම්බුක ඔබ යන තැන මං දන්නවා කීවා. ජම්බුක ඔබ බොහෝ පෙරපින් තියෙන කෙනෙක්. ඔබ පෙර සසරේ පසේ බුදු කෙනෙකුට නිඳා කරලා ගරහ කරපු අකුසලයක් ඔබ මේ ගෙව්වේ. ජම්බුක ඔබේ මේ අකුසලයේ දැන් ගෙවිලා අවසානයි. ජම්බුක ඔහොම වාඩි වෙන්න කීවා. ඒ බුදු වදන, ඒ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කියපු ඒ බුදුහාමුදුරගේ වචන ටික සම්පූර්ණ ජීවිතේ වෙනස් වුණා. පෙරපින් මතු වුණා. එහෙම වැඳගෙන වාඩි වුණා. අනේ ස්වාමීනි මට පිහිට වෙන්න, ඔබ වහන්සේ මට පිහිට වෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයේ දිගු කරා මෙහෙ එන්න මහණෙනි, මේ ධර්මයේ සාක්කාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ. සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තයේ දිගු කරනකොට ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. භික්ෂුවක් හැටියට ඉරුදීම් ශරීර වෙනස් වෙලා පහළ වුණා. අපිට හිතා ගන්න බැරිද? ඉර්ධිය කියලා කියන්නේ ඉර්ධි හැකියාව බුදු කෙනෙක්ගේ අචින්ත්‍යයි. ඉර්ධි විෂය අචින්ත්‍යයි. බුදු කෙනෙක් පින් ඇති කෙනෙකුට ශ්‍රී හස්තේ දිගු කරලා මෙහෙ එන්න මහණෙනි මේ ධර්මයේ සාක්කාතයි. මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තේ දිගු කරද්දී කේස් රැවුල් ඉවත් වෙනවා ඉබේම. අර ශරීරේ මඩ අපිරිසිදු වෙලා තිබිච්ච නාලනේ අවුරුදු ගානේ මුළු ශරීරෙම ඉබේ පිරිසිදු වුණා. ඇඟට ඇඳුමක් ඇඳපු නැති, උපන්දාය ඉඳන් ඇඳුමක් ඇඳලා නැති ජම්බුකගේ ශරීරයට අරහත් දජයක් චීවරයක් ඉබේම ඉර්ධියෙන් පහළ වුණා. පාත්‍රයක් පහළ වුණා. පාත්‍ර සිවුරු දරව භික්ෂුවක් විදිහට ඉර්ධියෙන් ස්වරූපේ වෙනස් වෙලා බුදුහාමුදුරු ඉදිරියේ පෙනී හිටියා. බුදුරජාණන් වහන්සේ ජම්බුකට දහම් දෙසුවා. ඒ දේශනාව අහලා අවසන් වෙනකොට ජම්බුකගේ පෙරපින බලවත් වුණා. දේශනාව අවසන් වෙනකොට කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් ධර්මය අවබෝධ කරගත්ත උත්තම කෙනෙක් බවට පත් වුණා. බලන්න පිංගතුනි, සසරේ පිං කරගෙන නිවන් දකින්න පිං කරගෙන ආවත්, ඒ පින තිබුණත්, ඒ පිං කරන අතරතුර කරපු අකුසල විපාකෙ ගෙවලමයි නිවන් දකින්න උනේ. ඒක කෙවන්න උනා. බුදුරජාණන් වහන්සේ නගරේ පහළ වෙලා වැඩ සිටියත් බුදුරජාණන් වහන්සේ දිනපතා මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බැලුවත් කාටද මං පිහිට වෙන්නේ? අර අකුසල විපාකෙ කිවිලා අවසන් වෙනකම් බුදු ඇසට යොමු නැහැ ජම්බුකව. ඒ නිසා යම් කර්මයක් කළොත් ඒක ගෙවන්න වෙනවාමයි. ඒ නිසා ඔබ හිතන්නේ පාපි ගොඩක් පින් කරලා තියෙන නිසා කරන අකුසල් පිනෙන් කැපිලා යනවා කියලා හිතන්න එපා. ඔබ කරන පින්කම් වල විපාක ඔබට එනවා. හැබැයි ඔබ කරන අකුසල විපාකත් ඔබට අරගෙන යන්න වෙනවා. ඒ නිසා මේ පින්පව් විපාක සසරේ සෙවණැල්ල වගේ පස්සෙන් එනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ උපමා. බුදුහාමුදුරු පෙන්වුවේ මහණෙනි, චේතනාවක් පහළ කළ යම් අකුසලයක් කරොත් ගුණා පසුපස බැඳි කරත්තේ වගේ සසරේ විපාක පස්සෙන් එනවා. චේතනාවක් පහර කළ යම් පිනක් කරොත්
ඒ පිනේ විපාක සෙවණැල්ල වගේ පසුපස එනවා. දැන් සෙවණැල්ල කියන්නේ අපේ පස්සෙන් ආවා කියලා අපිට කරදරයක්, වදයක්, දුකක් නෙමෙයි. හැබැයි ගුණ කරත් ඇදගෙන යන්නේ සනීපෙටද? ඒක දුකක්, වෙහෙසක්, පීඩාවක්. ඒ නිසා සසරි තමන් කරපු කර්ම විපාක තමන්ට සංසාරේ අරගෙන යන්න වෙනවා. රහත් උනා මහරහතන් වහන්සේලාගේ ජීවිත කතා දිහා බලන්න. මේ ජම්බුක මහරහතන් වහන්සේගේ තීරගාතා ඔබ හොඳට කියවන්න. ජම්බුක මහරහතන් වහන්සේ ගැන තීර තීරී ගාථාවල තීරගාතාවේ සඳහන් වෙනවා. උන්වහන්සේ රහත් වෙලා පිරිනිවන් පාන දවසේ උදාන වාක්‍ය ගාථාවලින් ප්‍රකාශ කරනවා. මම උපන් දා ඉඳන් මේ වගේ ජීවිතයක් ගත කරපු කෙනෙක්. මං ඇඳුමක් ඇඳපු කෙනෙක් නෙවෙයි. මං අසූචි ආහාර කරගෙන මහා දුකක් විඳපු කෙනෙක්. කේස් රැවුල් උගුල්ලලා දැම්මා. මිනිස්සු ගේන ආහාර පාන දානි මං ප්‍රතික්ෂේප. අර කැලේ ගහ කන්ද උඩ ඉන්නකොට සාමාන්‍ය ඕන තරම් රැවටෙන මිනිස්සු ඔය වගේ දුෂ්කර ප්‍රතිපදා පුරන තාපසයන්ට, ඉසිවරයන්ට, සමහර හොර තවුසන්ට රැවටිච්ච මිනිස්සු ඕන තරම් ඉඳලා තියෙනවා. අනේ උත්තමයන් වහන්සේ කියලා දානි හදාගෙන ගිහිල්ලා සාදු කියලා දීලා එන මිනිස්සු ඒ කාලෙත් ඉඳලා තියෙනවා. මිනිස්සු දානි අරගෙනත් ආවා කියනවා. ඇයි තනි කකුලෙන් හිටගෙන ඉන්නේ? උත්තමයි කියලා හිතාගෙන. ඒ ජම්බුක කාගේවත් ආහාරයක් ගත්තේ නැහැ කියනවා. අවසානයේ මිනිස්සුන්ගේ බේරෙන්න බැරි නිසා තනකොළ ගහක් කඩලා අරගෙන අර ගෙනාපු ව්‍යංජන භාජනයකට දාලා ඒක ගස ඇරලා යන්තන් දිවේ ගාගෙන කිනවලු ආ උඹලට පින් දැන් අරන් ඵලයල්ලා කියලා. අනේ අර මෝඩ මිනිස්සු සාදු කී කී අරගෙන යනවා ආපහු. කොයි විදියට රැයට ගිහිල්ලා අසූචි කකා දුක් විඳ විඳ අවුරුදු 55ක් ජීවත් වුණා. ජම්බුකම කියනවා මම මේ වගේ මහා දුකක් විඳපු කෙනෙක්. නමුත් මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ඇසට මාව යොමු වුණා. උන්වහන්සේ මාව හොයාගෙන වැඩම කරා, මට දහම් දෙසුවා. මම ඒ උතුම් ධර්මය අවබෝධ කරගත්තා කියලා. පින්වතුනි, ඒ උතුම් ජම්බුක මහරහතන් වහන්සේ පිරිනිවන් පානකොට බොහොම ලස්සන උදාන ගාථාවලින් කල්යාණ මිත්‍ර සේවනයේ බුදු කෙනෙක් මුණ ගැහිීමේ වටිනාකම ලස්සනට දේශනා කළ උන්වහන්සේ පිරිනිවන් පෑවා. දැන් ඔබ හිතන්න රහත් වෙන්න පින තිබ්බ මහරහතන් වහන්සේ නමක් වෙන්න පින තිබ්බ කෙනෙක් නේද මේ? ඒ ජීවිතයේ අවුරුදු 55ක් අර වගේ දුක්ඛිත ජීවිතයක් ගත කරේ. ඒ නිසා රහත් වෙන්න පින් පුරාගෙන ආවත් සසර කරපු කර්ම විපාකත් ගෙවාගෙනම රහත් වෙන්න වෙනවා. අන්න ඒ නිසා කොයිම වෙලාවකවත් ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අකුසලේ පුංචි කියලා හිතන්න එපා කියලා. සමහරුගේ ඔය පොඩි ඔය මොකද්ද ඔය පුංචි අකුසල ඕවා විපාක දෙන්නේ නැහැ කියලා. සමහර මහා අති පඬිත් අදහස් කියලා ඔය මතුරුවෙන් මැරුවට කමන්නේ, ඔය පොඩි සතෙක් ඕවා ගානක් නැහැ, ඕවද මේ මිනිස්සු කරන්නේ? අන්න ඒ වගේ තමන්ගේ පෞකම් සාධාරණීකරණය කර කර රටේ ඉන්න මහා පෞකාරයෝ, ලෝකේ පෞකම් කරන මිනිස්සු, මහා අපරාධකාරයන්ව ඒව තමයි ආදර්ශයට පෙන්න පෙන්න තමන්ගේ අකුසල් සාධාරණීකරණය කර කර පෞකම් කර කර ඉන්න මිනිස්සු ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා, දැන් නිකන් හිතන්න ඔබ කිරි කලයක්, මේ කලයේම හොඳට කිරි දෙව්වත් එක ගොම බින්දුවකින් කිරි කලයේ මොකද වෙන්නේ? ඊළඟට වතුර භාජනයක් තියෙනවා, පිරිසිදු වතුර එක පුංචි ලුණු කැටයකින් අර භාජනයේම ලුණු රහ වෙලා යනවා, වෙනස් වෙනවා. ඒ නිසා ජීවිතයේ සමහර වෙලාවට එක අකුසලයක් මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන්. මරණ මංචකේ පිනකට වඩා අකුසල් බලවත් වීම බලවත්. පින්තුනි මතක තියාගන්න, අපේ හිත, අපේ විඥානෙ, අපි මේ සංසාරය යන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත හිතක්, විඥානයක් අරගෙන අපි සසරේ යන්නේ. අපේ හිත, අපේ විඥානෙ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත දෙයක්. එතකොට අකුසල මූලයන්ගෙන් හටගත්ත හිත අකුසලයටයි වැඩිපුර ඇදෙන්නේ, කුසලයට නෙමෙයි. කුසලයට හරවන්න අමාරුයි. කුසලයට හරවන්න නම් ආතාපි, කෙලෙස් තවන වීරිය, සම්පජාන හොඳ නුවණක්, සතිම හොඳ සිහියක්, වීරියක් කොච්චර තියෙන්න ඕනද බලන්න. සිල් ගන්න කොච්චර අමාරුද කියලා හිතන්න අවංකව.
දැන් පොයේ දවසේ නෝ පොයේට සීල් ගන්න කොච්චර හිත හිත හිටියත් කලින් දවසේ හිතෙනවනේ අද බෑ හිට අද නොවේ හිටයි අනික බාලගිරි දෝසේ වගේ එකක් එනවනේ අද නොවේ හිටයි මේ පොයේට බෑ ඊළඟ පොයේට එහෙම හිතෙනවා අමාරුයි ලේසි නෑ බනහන්න හිතනවා හැබැයි මේ වෙලාව වෙනකොට හිතෙනවනේ ටෙලිනාටි ඊළඟ කොට සාද මොකක් වෙයිද දන්නේ හිත යන්නේ අර කාමයන්ට සමහර ප්‍රවෘත්ති දේශපාලන සාකච්ඡාව බනට වැඩිය ඒක වැදගත් කියලා හිතෙනවා එහාට මෙහාට බැනගන්න අනුන්ගේ අඩුපාඩු කතා කරන කුණුගඩුවල් කතා කරන දේශපාලන සාකච්ඡා සමහරු මහරෑ 12 එක වෙනකන් එයාට මෙහාට බැන බැන මේ රූපවාහිනිය දිහා බලාගෙන කොහෙන් හරි ලෝකෙ වෙන්න කොහෙ හිටියා මේවා හොය හොයා හරි බලාගෙන තමන්ගේ ජීවිතය අකුසල් පුරව ගන්න මිනිස්සු කොච්චර ඉන්නවද ඇහෙන් බලන දේකින් හිතක් සංසිඳෙන දෙයක් බලන්න කනෙන් අහන දේකින් කෙලෙස් යටපත් වෙන හිත සංසිඳෙන දේකට හිත යොමු කරන්න කියෙව්වත් ඔය කසිකපල් පත්තර කුණුගඩුවත් කෙලෙස් ඇති වෙන දේවල් ද්වේෂය ඇති වෙන දේවල් අපරාධ මිනීම රස කර කර ඔවා හොයන්න එපා ලෝකේ ඔවා කවදත් තියෙනවා බණ පොතක් කියවන්න බණක් අහන්න මේ ඇස් දෙකෙන් බණ පොතක් කියවලා ධර්මයේ මෙනෙහි කරන්න ඒ නිසා ධර්මානුකූලව ධර්මයේ සිහි කරගෙන ධර්මයේ මෙනෙහි කරගෙන ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල අකුසලයකට හිතක් යොමු නොවන විදිහට හිත රැකගන්න ඔබ දක්ෂ වෙයි ඒ නිසා පින්වතුනි අමාරුයි සේ භාවනා කරන්න හිතන්න කොච්චර හිත කව් කියනවා කොහොම හරි පටන් ගන්න ඕනේ තමයි කොහොම හරි භාවනාවක් නම් කරන්න ඕනේ තමයි ඉතින් භාවනාවක් නම් කෙරෙන්නේ ඔය ගොඩාක් සමහර බණ අහනවා පින්කම් කරනවා භාවනාව ගැන කතා කරන්න ගත්තොත් භාවනාව ගැන මහා ලොකු අදහස් තර්ක ආවම නෙමෙයි මේකයි කරන්න ඕනේ ඕවා නෙමෙයි කියලා උපදෙස් දෙන උපදේශකයෝ ඉන්නවා භාවනාව හැබැයි තමන් වාඩි වෙලා භාවනාවක් කරන්නේ තමන්ගේ හිත යොමු වෙන්නේ කරන්න හිත හිතා හිටියට අද නොවේ හිතයි පස්සේ කරනවා හෙට කරනවා කියලා පස්සට යනවා ප්‍රමාදී ඒක තමයි අකුසල මූලයන් තුල පිහිටපු විඥානයක් තියෙන කෙලෙස් සහිත හිතක් තියෙන කෙනාගේ හිතේ ස්වභාවය හැම වෙලෙම හිත අදින්නේ ප්‍රමාදයට අකුසලයට අපාය පැත්තට පිංගතුනි ඔබ මේ බණ ඇහුවට ඔබ ලෝකෙ කොහි හිටියත් ඔබ මේ බණ ඇහුවට මතක තියාගන්න සතර අපාය මහ ගෙදර කරගත් පිරිසක් මේ hina වෙලා හිටියට නිරේගාමි අකුසල ඔබේ හිත ඇතුලේ තියෙනවා ඔබ මේ hina වෙලා කකා බිබි ජීවත් වුණාට අපිට නම් ගාණක් නෑ කියලා හිතුවට දැන් ඔබ මැරුණොත් තිරිසන් ලෝකේ උපදින ආශ්‍රෝ ඔබේ හිත ඇතුලේ තියෙනවා ඔබ ප්‍රේත ලෝකෙට ඇදගෙන යන ආශ්‍රෝ ඔබේ චිත්ත අභ්‍යන්තරයේ තියෙනවා අසුර අපායට ඇදිලා යන ආශ්‍රෝ ඔබේ හිත ඇතුලේ තියෙනවා සතර අපායට ඇදිලා යන කෙලෙස් ඔබ තුල තියෙනවා ඒවා නැති වෙන්නේ සෝවාන් වෙනකොට ඔබ යම් දවසක සෝතාපන්න ඵලයට පත් වුණා නම් අන්න ඔබ සදාටම සතර අපායෙ මිදිච්ච කෙනෙක් ඔබ ධර්මය අවබෝධ කරගෙන නැත්නම් ඔබ සෝවාන්වත් වෙලා නැත්නම් මතක තියාගන්න ඔබ අපායෙ මහ ගෙදර කරගෙන ඉන්න කෙනෙක් ඒ අනතුර තුලයි ඔබ ජීවත් වෙන්නේ ඒ නිසා විශාල අනතුරක් තුල සතර අපායට ජීවිතේ බර වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහා ගෙදරට හිත ඇදෙනවා වගේ ඔබ ජීවත් වෙන ඔබ කැමති ඔබ ආසා කරන ඔබ ප්‍රිය කරන ඔබේ ගෙදර මහා ගෙදර හිත එතන තියෙන්නේ කසාවට ගියත් ගෙදර එනකන් ඉවසුමක් නැහැ කඩේට ගියත් බඩු ටික ගත්ත ගමන් එන්නේ ගෙදර නෑදෑ ගෙදරක ගියා ඉන්න ඉන්න කිව්වොත් දවසක් ඉඳී උපරිම දෙකක් ඉඳී කොහේ ගියත් ගෙදර තරන්නේ නැහැ කියලා අපි කියනවා ඇයි අපේ හිත ඇදෙන්නේ හිත බැඳිලා යන්නේ එතනට බුදුරජාණන් වහන්සේ උපමා වර්ගෙන පෙන්වුවා සංසාරික සත්‍යා සතර අපායට බැඳිලා තියෙන මහ ගෙදරට හිත ඇදෙනවා වගේ එතනට ඇදෙන්නේ එවැනි හිතක් කුසලයට හරවන්න ලේසි නෑ ඒ නිසා පින්වතුනි හැම වෙලාවෙම කර්ම කර්මඵල ගැන හිතන් දැන් මම මැරුණොත් කොහේ යයිද කියලා නිතර මෙනෙහි කරා අප්‍රමාදීවෙන් අප්‍රමාදීව කුසල් වඩ දැන් මේ අපි කතා කරන මේ හැම දේශනාවක් ඔබ කොච්චර බණ ඇහුවත් බුදුරජාණන් වහන්සේගේ 84 දහසක ධර්මස්කන්ධේ
අපේ බුදුහාමුදුරන්ගේ විතරක් නෙමෙයි මේ ලෝකේ පහළ වෙච්ච සියලු බුදුවරුන්ගේ බුද්ධ දේශනා සියල්ලම කැටි කරලා ගත්තහම කැටි වෙන්නේ සබ්බ පාපස්සකරණ. සියලු පාපී අකුසල් වලින් වළකින්න. කුසලස්ස උපසම්පදා පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩන්න. සචිත්ත පරියෝධපණං තමන්ගේ හිත සුව චිත්තය දමණය කරන්න. හිත දමණය කරගන්න. සචිත්ත තමන්ගේ හිත දමණය කරා ඒ තම් බුද්ධානුශාසන මේක තමයි සියලු බුදුරුන්ගේ අනුශාසනා ඒ නිසා අකුසල් වලින් වළකින්න අකුසල කර්ම කරන්න එපා පුංචි අකුසලේ පවා බිය දකින්න කුසල් කරන්න පුළුවන් තරම් පින් කරන්න සිත කය වචනේ මුල් කරගෙන පින් දහම් කුසල් දහම් රැස් කරන් අපිට අග්‍ර පින් රැස් කරන්න පුළුවන් ඔබ නිතර බුදු ගුණ හිතනවා නම් මෛත්‍රී භාවනා වඩනවා නම් ධර්මී ගුණ සිහි කරනවා නම් ගෙදර හිටියත් පුටුවක වාඩි වෙලා හිටියත් ගමනක් යන ගමන් වුණත් නිදාගන්න ගියත් නිින්ද යනකම් බුදු ගුණ මෙනෙහි කරන්න මෛත්‍රී වඩන්න හිත ධර්මී තුල කුසල අරමුණක රඳව ගන්න අඩුගානේ කරපු පින්කම් සිහි කරා ඒකත් භාවනාව ත්‍යාගානුස්සති සචිත්ත පරියෝධපණ තමන්ගේ හිත දමනය කරනවා භාවනා කරනවා භාවනාවෙන් තමයි හිතක් දමනය කරන්න තියෙන අර අපාය පැත්තට අකුසලයට නැඹුරු වෙච්ච හිතක් කුසලයට හරවන්න තියෙන භාවනාව ආතාපි සම්පජානු සතිමා කෙලෙස් තවන වීරියෙන් හොඳ නුවණින් හොඳ සිහියෙන් භාවනාවකට හිතක් යොමු කරගෙන කුසලයට හිත හරව ගන්න ඒ විදිහට ඔබ දක්ෂ කෙනෙක් බවට පත් වෙන අන්න එතකොට ඔබට ඔබේ ජීවිතයේ ධර්මාවබෝධය පැත්තට හරව ගන්න පුළුවන්. එහෙමනම් පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල සියලු පාපී අකුසල් වලින් වැළකීලා කුසල් දහම් දියුණු කරගෙන හිත දමනී කරගෙන ඔබ හැම දිනාටම උතුම් ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් ධර්මීයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද ධර්ම දේශනාවේ දායකත්වය දරන පින්වතුන් 2021 මාර්තු මාසේ 29 දිනට ඉදෙන කසුන් දසනායක මහත්මාගේ සහ ඉනෝකා දසනායක මහත්මියගේ 14 වෙනි විවාහ සංවත්සරයේ වෙනුවෙන් තමයි අද මේ ධර්ම දානමේ පින්කමේ පින්බර දායකත්වය දරන්නේ. ශ්‍රී ලංකා වාසී හැම දෙනාටමත් ලෝ වාසී හැම දෙනාටම රෝග බිය දුරු වේලා නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් ඒ වගේම දරුවන් දෙදෙනා ඇතුළු පවුලේ හැම දෙනාටම සුජීවත්ව ඉන්න හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා. උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනය පින්වතුන්ගේ අරමුණක්. ඒ වගේම ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනයක් ධර්මදේශකයන් වහන්සේට ආශිර්වාද කිරීමත් කසුන් දසනායක මහත්මා ඉනෝකා දසනායක මහත්මිය ඇතුළු අද දායකත්වය දරන පින්වතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි කැනඩාවේ කැල්ගරි නගරයේ ශ්‍රී ලංකා බෞද්ධ සංගමය විසින් පවත්වාගෙන යන ඊහිපස්සිකෝ භාවනා මධ්‍යස්ථානයේ මැදින් පුන් පොහේ නිමිති කරගෙන පවත්වන්නට යෙදුණු ඒ උතුම් දායකත්ව ධර්ම දේශනාව තමයි අද ඔබ මේ ශ්‍රවණය කරන්නට යෙදුණේ. පින්වතුනි පන්සලේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලා පූජනීය මත්තුමකල චන්දනන්ද හාමුදුරන් වහන්සේ බුත්තල ධම්මරක්ඛිත පූජනීය හාමුදුරන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා උන්වහන්සේලාටත් උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඉතින් එහෙමනම් කැනඩාවේ කැල්ගරි නගරයේ ඊහිපස්සිකෝ බෞද්ධ මධ්‍යස්ථානයේ දායක කාරකාදී හැම දිනාටමත් කැල්ගරි වල කටයුතු කරන ආගමික කටයුතු වලට උදව් උපකාර කරන සෑම සියලු දෙනාටමත් ඒ වගේම මහී මහත්මා ඇතුළු මේ පවුලේ සියලු දෙනාමත් ඔබ හැම දෙනාමත් ධර්ම ශ්‍රවණය කර සියලු දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. කල්පනා කරගන්න ඔබ නම් මිය පරලෝකයේ සියලු ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා.
ඒයිගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින්දේ. තේමනම් ඔබ හැම දිනමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්මාවබෝධයේ පිණිසම හැම දිනාටම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.